आय सीलु दिनाट सुबह संध्या अभी अद मे कथाकरण रोहणु विश्वविद्यालय बाहर उपाध्य देवनी अवृद्धे प्रश्नपत्र देखा वाला मूल दिन सिद्धवेन पेरण निर्देश एक प्रश्नपत्र आवीसा आर्थिक विद्या सामान्य वेदी देखे एक सूक्ष्म आर्थिक नियम देवी प्रश्नपत्र आवीसा देखे देख सार्वार्थिक नियम अभी कटिंगी माइक्रो सह मैक्रो अद मम कथाकार सूदनमे वाले मीट काली सूक्ष्म आर्थिक न्याय मैक्रोलटादाल एक पाठम साकच्चा कर ये पाठ में सीट असूवित्रम अवसं कर अभी वाट मतकैति फल विनम दवसे सूक्ष्म आर्थिक न्यायटादाल मातुरा हतक तीर भेवसुतरक्वे वह मातृका हाते प्रश्नाटक हो दहया विभाग वाट पहाकट उत्तर लियान बोलो तो रागिन पहाकट उत्तर लियान बोलो ये प्रश्न सूक्ष्म आर्थिक न्याय प्रश्न मात्र पलविनी प्रश्न देवनी प्रश्न चकस्वी उपेक्षा वक्र विग्रह पारिमोक हसरी पीलिबंद न्याय हेपियट उपेक्षा वक्र विग्रह तमाय ये प्रश्न दिखम सकस्वी मम पै तुरकट आसन्न पंति कालच्छेद तुलक दिन तुलक वाला उपेक्षा वक्र विग्रह मुल्टिक उक्कुम हता करा वाला मम मेसेज का देम्मा एटिक बलागन्न कियला उपेक्षा वक्र विग्रह एक उपेक्षा वक्र विग्रह देक सह उपेक्षा वक्र विग्रह तुन कियला यूट्यूब मगे यूट्यूब चैनल ए वीडियो तुम दिए मूल साक्रेक्षा वक्र विग्रह कथा कर दुष्टिकोण कथा कर उपेक्षा वक्र विग्रह බාණ්ඩයක මිල වෙනස් වෙන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න හෝ අඩු වෙන්න මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නත් මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නත් බලපන්නේ නැත්නම් ඉල්ලුම් නීතියට හේතු වෙන්නේ ආදායම් ප්‍රතිපාක්‍යයි ආදේශන ප්‍රතිපාක්‍යයි මිල වෙනස් වීමකදී ඇතිවන ආදායම් ප්‍රතිපාක්‍ය හා ආදේශන ප්‍රතිපාක්‍ය තමයි හේතු වෙන්නේ आदेश आदाय प्रतिपाक्य उपेक्षा वक्र विग्रह उपेक्षा वक्र विग्रहता इल्लुम प्रमाणे वैदिविन्ना मिल वैदिविद्धि इल्लुम प्रमाणे अडुविन्ना हेतु वेन्ने आदायम्मा आदेशन प्रतिपा उपेक्षा वक्र विग्रहट अनुव बाण्डेक आदायम्मा आदेशन प्रतिपाक वेन्कर दक्वान्न बेदा वेन्कर गन्न न्यायन नत्तम विग्रहयन तुनक् तियेन ए विग्रहयन तुमे एक विग्रहयक् तमयि आदाय वंदी
විචලන ක්‍රමය. මේකට සමහර පොත්පත්වල විග්‍රහය ඉදිරිපත් කළ තියෙනවා ආදයන් බදු විචලන ක්‍රමය. ඒ ක්‍රමය අනුව අපිට පුළුවන් උපේක්ෂාවක් විග්‍රහය පදනම් කරගෙන යම් භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමේ හෝ අඩුවීමේ තුල තියෙන ආදයම ආදේශන ප්‍රතිපාකේ වෙන් කර හඳුනා ගන්න. ඒ වෙන් කර හඳුනා ගැනීමත් එක්ක අපිට පුළුවන් ආදයම ආදේශන ප්‍රතිපාක වෙන් වෙන ආකාරය අනුව භාණ්ඩ වර්ග හඳුනා ගන්න පුළුවන්. අපිට පුළුවන් සාමාන්‍ය භාණ්ඩ හඳුනා ගන්න. බාල භාණ්ඩ හඳුනා ගන්න. ඒ විතරක් නෙවෙයි ගිෆන් භාණ්ඩ හඳුනා ගන්න. ඒ ආකාරයෙන් භාණ්ඩ වර්ග හඳුනා ගන්න පුළුවන්. ඉතින් තමයි අපි කතා කරා භාණ්ඩයක ආදයම ආදේශන ප්‍රතිපාකය වෙන් කර හඳුනාගත හැකි තවත් ක්‍රමයක් තමයි ආදයම සමාන විචලන ක්‍රමය. ආදයම සමාන විචලන ක්‍රමය. සමාන විචලන ක්‍රමය. ඔය ආදයම සමාන විචලන ක්‍රමයේදී ඔයාලට භාණ්ඩ වර්ග හඳුනා ගන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒකත් මම සාකච්ඡා කරා තුන්වෙනි වීඩියෝ එකේ. ඔයාලට බැලුවොත් ඒක හඳුනා ගන්න පුළුවන්. භාණ්ඩ වර්ග හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. එතින්දී අපි ආදයම සමාන විචලන ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක විතරක් සාකච්ඡා කරලා ඇති. විභාගෙදී ලකුණු 20ක ප්‍රශ්නයක් තමයි ආදයම් සමාන විචලන ක්‍රමය හා ආදයම් වන්දි විචලන ක්‍රමය අතර වෙනස කුමක්ද කියලා. අපි පස්සේ ප්‍රශ්නෙකට උත්තරයක් සාකච්ඡා කරමු. තවත් ක්‍රමයක් අපි සාකච්ඡා නොකරපු අන්තිම වීඩියෝ එකෙන් සාකච්ඡා නොකරපු ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඉස්ලස්කිගේ පිරිවැය වෙනස් ක්‍රමය. අර ආදයම් වන්දි විචලන ක්‍රමයයි ආදයම් සමාන විචලන ක්‍රමයයි හඳුනා දුන්නේ ආර්ථික විද්‍යාඥ ජේ.ආර්. හික්ස්. තව ක්‍රමයක් තියෙනවා පිරිවැය වෙනස් ක්‍රමය. ওই පිරිවැය වෙනස් ක්‍රමය හඳුනා දුන්නේ ඉස්ලස්කි කියලා ආර්ථික විද්‍යාඥයෙක්. අපි කොහොමයි මේක නම් කරනවා පිරිවැය වෙනස් ක්‍රමය. මොනවද ඒ හඳුනා ගන්න පුළුවන් බාණ්ඩ වර්ග අපට පුළුවන් බාල බාණ්ඩ හඳුනා ගන්න පුළුවන් ගිෆන් බාණ්ඩ හඳුනා ගන්න පුළුවන් ඒ වගේම සාමාන්‍ය බාණ්ඩ හඳුනා ගන්න පුළුවන්. අපි පිරිවැය වෙනස් ක්‍රමය අනුව ඒ බාණ්ඩ වර්ග මුලින්ම හඳුනගෙන ඊට පස්සේ අපි උපේක්ෂා වක්‍ර විග්‍රහයේ අවසාන මාතෘකාවට යමු. උපේක්ෂා වක්‍ර විග්‍රහයේ භාවිතයන් කියලා. මම හිතනවා අද මේ පන්තියට සහභාගී වෙන අය මගේ පළවෙනි වීඩියෝ එකයි 2යි 3යි හොඳට අහුන්කන් දීලා පන්තියට සහභාගී වුණා නම් තමයි මේක තේරෙන්නේ. නැත්නම් මං හිතන්නේ නැහැ මේක තේරෙයි කියලා. කමක් නැහැ. අපි පාඩම ඉස්සරහට කරගෙන යන්. එහෙනම් මාතෘකාව ලියාගමු අපි. මාතෘකාව හැටියට අපිට ලියන්න වෙන්නේ මිල වෙනස් වීමක ආදායම ආදේශන ප්‍රතිපාක මාතෘකාව ලියාගන්න. මිල වෙනස් වීමක ආදයම් ආදේශන ප්‍රතිපාක මිල වෙනස් වීමක ආදයම් ආදේශන ප්‍රතිපාක වෙන් කිරීම සඳහා
ඉස්ලස්කි නැත්නම් කියන්නේ පිරිවැය වෙනස් ක්‍රමය පිරිවැය වෙනස් ක්‍රමය පිරිවැය වෙනස් ක්‍රමය පිරිවැය වෙනස් ක්‍රමය භාවිතා කිරීම පිරිවැය වෙනස් ක්‍රමය භාවිතා කිරීම පිරිවැය වෙනස් ක්‍රමය භාවිතා කිරීම අපි ඔය ඔකට කියන්නේ ඉස්ලස්තිගේ පිරිවැය වෙනස් ක්‍රමය ඉස්ලස්තිගේ පිරිවැය වෙනස් ක්‍රමය මම ඒ විදිහට මාතෘකාව ලියන්නම් පිරිවැය වෙනස් ක්‍රමය වෙනස් ක්‍රමය cost difference method ඉස්ලස්කි අයි පොඩක් සටහන් කරගෙන යන් මෙහෙම ලියන්න මෙහෙම ලියන්න යටතේ මෙම ක්‍රමයේදී බාණ්ඩයක මිල අඩුවීමක් සැලකිලට ගතවොත් බාණ්ඩයක මිල අඩුවීමක් සැලකිලට ගතවොත් බාණ්ඩයක මිල අඩුවීමක් සැලකිලට ගතවොත් ආදායම් ප්‍රතිවිපාකය වෙන් කර ගැනීම සඳහා වෙන් කර ගැනීම සඳහා නව අයවැය රේඛාව නව අයවැය රේඛාව පහළට විතැන් කරනුයේ පහළට විතැන් කරනුයේ පහළට විතැන් කරනුයේ මුලින්ගත් බාණ්ඩ සංයෝගය මුලින්ගත් බාණ්ඩ සංයෝගය මුලින්ගත් බාණ්ඩ සංයෝගය අත් කර ගන්නා තෙක්ය
මේ බලන්න. අපි දන්නවා උපේක්ෂා වක්‍ර විග්‍රහය කනුව මේ x බවන්න කියලා හිතමු. x බවන්න. මේ y බවන්න. x බවන්න y බවන්න. අපි හිතමු පළවෙනියට පවතින මිල යටතේ स्पर्श करना मितन एक्स बाँधने एक्स का पारिभोजन करना एक्स बाँधने एक्स का पारिभोजन करना उपेक्षा वक्र पाठ में उधर तीरंगत के ने तांडव हाँ मैं पारिभोग संतुलित है मैं आये वे एक आयम पैना ने आधा एम आमिल उपेक्षा वक्र एम पैना ने धुप्ती मैं संतुलित है तीरने वाला एक्स बाँधने एक्स का पारिभोजन कर x बांडे मिला आडवेन x बांडे मिला आडवेन और एक कर आयवे रेखा वर मेया कारे कर ac की अलग दाखुल्ट कर के ac की अलग दाखुल्ट कर के दाखुल्ट कर के मिला आडवेन और एक कर x बांडे y बांडे इस तावर है x बाण में मिला अनुरोध देखकर मैं ab आया वाले रेखा वो दाखुल ढकार कर दाखुल ढकार के अनुपात नव त्रुटि मात्रा में यार स्पर्श करना u देख ये देखे ये सावधानी तेरे पास पे ना x देखा प्रमाण या पारिभोजन करना सरल उदाहरण या गत्तों में वापी पहली करा पालेवनी कोटा से दी मासतुव एम की लगाता मुदल लादा है रुपया सी है मासतुव मुदल दिए ना पारिभोगे कैटर रुपया सी है एक्स बान ने मिलर रुपया का है एक्स बान ने मिल दी गान ने मटर दिए ने रुपया सी है एक्स बान ने मिल दी गान ने सी है x बांधने मिला रुपया दाह है मतलब x बांधने गाने पुलवा को एक का प्रमाण है यूनिट्स प्रमाण है विस विस एक तो मैं नहीं पहनूंगी विस x बांधने मिला आदमी ने वहाँ रुपया पहाड़ पार आदमी आदमी ने कोटे අපිට පැහැදිලිවම පේනවා රුපියල් 100න් 10 ගානේ 20ද ගත්තේ sorry රුපියල් 100න් 10 ගානේ 10යි ගන්න. මුලදී ගත්තේ මම රුපියල් 100න් px රුපියල් 10යි 100න් 10 ගානේ 10යි ගත්තේ. ඒ 10 තමයි මේ පින්න. ඒ 10 තමයි මේ පින්න. एक्स बांड में मिले रुपया पहला क्वार्ट में एक्स बांड में मिले रुपया पहला क्वार्ट में कुछ वार्ड तेज ना मैं रुपया सी ये क्रेशक्ति वैली वेला मम एक्स बांड में गाने बांड प्रमाण है विश्लक्वाइडिकल पहली लियो में ए वैल्यू दहाय आधे प्रतिपाके බාණ්ඩේ මිලාඩු වෙනකොට බාණ්ඩේ මිලාඩු වෙනකොට පාරිභෝගික ආදායමේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා වැඩි උ 10 ආදායම් ප්‍රතිපාදේ හැබැයි 10 විතරක් නෙවෙයි වැඩි වෙන්නේ මම x බාණ්ඩේ ගන්න රුපියල් 100 ද වෙන් කරේ වෙනත් බාණ්ඩ ගන්නත් මම ඒකව සල්ලි තියෙනවා මට තේරෙනවා x බාණ්ඩේ සාපේක්ෂ මිලාඩුයි
වෙනත් භාණ්ඩ වල සාපේක්ෂව මිල අඩුයි. ඒසේ x භාණ්ඩේ ලාභය කියලා මට හිතෙනවා. හිතලා මම x භාණ්ඩෙන් 20 නෙවෙයි ගන්න 24ක් ගන්න. දැන් මගේ මේ උදාහරණය තුල ඔයාලට පැහැදිලි මේ 10ක් වැඩි උනේ ආදායම් ප්‍රතිපාකයේ. ආදායම් ප්‍රතිපාකයේ. ඒ ආදායම් ප්‍රතිපාකය කියලා කියන්නේ අර රුපියල් 100 ඒ ක්‍රය ශක්තිය මූර්ත ආදායම නිලධ ගැනීමේ හැකියාව වැඩි වෙන සමය 10කින් වැඩි. තව මම මෙතන 4කින් වැඩි කරා. ඒ 4කින් වැඩි වෙන්න හේතුව මේ භාණ්ඩය සාපේක්ෂ මිල අනිත් භාණ්ඩ වලට සාපේක්ෂව මිල අඩු නිසා මේ භාණ්ඩේ ලාභය ඇසිතලා මම තව 4ක් ගන්න. ආන්නේ වැඩි වූ 4 අපි ගන්නවා මොකද්ද ආදේශන ප්‍රතිපාකය. ආදේශන ප්‍රතිපාකය. ඇත්තෙම කලින් 10යි ගත්තේ. ඒ 10යි තමයි මේ තියෙන්නේ. දැන් මිල 5 දක්වා අඩු වුණාට පස්සේ දැන් ගන්න කීයද? 24ක්. මෙතන 10යි දැන් 24ක් ගන්න. දැන් 24ක් ගන්න. මං ගත්ත උදාහරණ නම් ඔයාලට පැහැදිලිවම ආදාය ප්‍රතිපාකේ 10යි ආදේශ ප්‍රතිපාකේ 4යි කියලා පැහැදිලිව පෙන්නනවා. නමුත් මේ උපේක්ෂා වක්‍ර විග්‍රහය අනුව මේ උපේක්ෂා වක්‍ර විග්‍රහය අනුව මේ උපේක්ෂා වක්‍ර විග්‍රහය අනුව මේ කලින් x එකයි ගත්තේ දැන් x දෙකයි ගන්නෙ මේ මිල අඩු වෙද්දි මේ වැඩි වෙච්ච ප්‍රමාණය තුල අර 14ම තියෙනවා ආදේශන ආදායම් ප්‍රතිපාක දෙකම තියෙනවා හැබැයි බෙදා වෙන් කරගන්න ක්‍රමයක් නැහැ බෙදා වෙන් කරගන්න ක්‍රම තුනයි තියෙන්නේ ආදායම් වන්දි විචරණ ක්‍රමය කලින් ඉගෙන ගත්තා ආදායම් සමාන විචරණ ක්‍රමය කලින් ඉගෙන ගත්තා අද අපි ඉගෙන ගන්නේ මෙන්න මේ අතර මෙන්න මේ x එකේ ඉඳලා x2 දක්වා වැඩිවීම තුල ආදායම් ආදේශන ප්‍රතිපාක වෙන් කරගන්න අපි කටයුතු කරනවා ඉස්ලස්තිගේ පිරිවැය වෙනස් ක්‍රමය පිරිවැය වෙනස් ක්‍රමය සරල සංකල්පකින් ගියේ මොකද කරන්න කියද කියලා මේ කලින් කතා කරලා තිබුණේ දැන් බලන්න මෙන්න මේක වෙන් කරන්න මේ තියෙන්නේ මේ පළවෙනි උපේක්ෂාවක් මේ තියෙන්නේ මේ පළවෙනි උපේක්ෂාවක් මේ u එක මේ මිල අඩුවෙදි තමයි අයවැය රේඛා උඩට කරගන්නේ ඒතොර තමයි x එකේ ඉඳලා x2 දක්වා ප්‍රමාණය වැඩි වුණේ මේ x එක x2 අතර තියෙන ආදායම් ප්‍රතිපාකයත් ආදේශ ප්‍රතිපාකයත් ඒක බෙදා වෙන් කරගන්න ඕන एक बेदारिंग करगाने आदि तमाई मन नोट का दूने दें बलान्द को मेम क्रमें दी मिला अडुवी मक्सांग फेट का तो आदयं प्रतिपाके विंकर के निम्स दहा नव आयवै रेकाव पहलट वितन करनुए मुलिंगत बांड संयोगे अत्करगा नाते क्या दें मेतरिंग अपी काम बोड़ा मेके दाहतर की वेरिमलाने में हतर මේ හතර හොයා ගන්න නම් මොකද කරන්න ඕනේ රුපියල් 5ක් වෙනකොට බාණ්ඩේ මිල රුපියල් 5ක් වෙනකොට බාණ්ඩේ මිල 10ක් ගන්න විදිහට ආදායම අඩු කරගෙන ඉන්නවා රුපියල් 5 යටතේ 10ක් ගත්තොත් කීයද 50යි ආදායම මේ වැඩි වෙන්නේ කීයද 4ක් වැඩි වෙන්නේ කොහෙන්ද ආදර්ශ ප්‍රතිපාක නිසා මෙන්න කලින් ගත්ත ප්‍රමාණය ගන්න පුළුවන් විදිහට මේ AC අයවැය රේඛාව මෙන්න මේ E එක හරහා යන විදිහට මේ විදිහට මේ පැත්තට විතර කරනවා සමාන්තර. ඇයි සමාන්තර විතර කරන්නේ? AC කියන මිලම මෙන්න මේ රේඛාව තුල තියෙනවා. අපි එතෙන්ද අකුරු දෙකක් දාව මොනහරි? जी क्या था वो? एफ जी क्या? एफ जी क्या था? पहाड़ टेली तैरता। देखो ना अलग कोटसक एविलती है। मेन में ही कोटसक। पारिको के लिए त्रुटि वाली अलग कोटसक में एविलती है। मेरी क्या त्रुटि आ रही है? मेरे का अभी तो मैं यू एक त्रुटि आ रही है। मेरी त्रुटि आ रही है। पारिको के इधर मैं तोर गाना मेन में ही कोटस अन्न पारिको के लिए मैं कोटसे यान्न पुलवा मेन में देखते यू तू न किया ने උපේක්ෂාවක් වේද අන්න යූ තුන දක්වා ගියාට පස්සේ මෙතන ඊ තුන වෙනවා අන්න මෙන්න මේ ටික තමයි
අපි ගත්තොත් x3 කියලා මේ ටික තමයි ආදේශන ප්‍රතිපාක් අතර නම් අර හතර කියන්නේ මේ ආය ඉවත් කළ මේ අයවැය රේඛාව මෙහාට අල්ලුවොත් මෙන්න මේ x3 x2 තමයි ආදායම් ප්‍රතිපාක් ආදායම් ප්‍රතිපාක් හොඳට ආදායම් වන්දි විචලන ප්‍රස්ථාරයයි ආදායම් සමාන විචලන ප්‍රස්ථාරයයි තේරුම් ගත්ත නම් මේක තේරුම් ගන්න පුළුවන් සංඥය මේකේ තියෙන වෙනස තමයි අතන තිබුණේ උපේක්ෂා වක්‍ර දෙකයි ගත්තේ අපි මෙතන උපේක්ෂා වක්‍ර තුනක් ගන්න මෙතෙන්දී අයවැය රේඛාව වමට විතැන් කරන්නේ මිල අඩු වූ තත්ත්වයේ පෙන්වන අයවැය රේඛාව වමට විතැන් කරන්නේ කලින් සමතුලිතය හරහා යන විදිහට ඒතර අලුත් කොටසක් එන අලුත් කොටසක් ආවට පස්සේ මේ බලන්න ආදේශන ප්‍රතිපාකේ නිසා නිමෝම වැඩි වෙනවා ආදේ ප්‍රතිපාක නිසා නිමෝම වැඩි වෙනවා එහෙනම් මේ පස්තාවෙන් පෙන්වන්නේ මොන භාණ්ඩයක්ද සාමාන්‍ය භාණ්ඩයක් සාමාන්‍ය භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය ඕකම මං අදිනවා බාල භාණ්ඩයකට ඕකම මං අදිනවා බාල භාණ්ඩයකට මෙන්න බල ප්‍රස්තාරය මෙතන අපු මට ප්‍රශ්නයක් මේ බලන්න මේ x බාණ්ඩ මේ y බාණ්ඩ මේ AB අයවැය රේඛාව මේ උපේක්ෂා වක්‍රය පළමු සමතුලිතය u එක මේ x එක මේ y එක දැන් මිල අඩු වෙනවා x බාණ්ඩ අයවැය රේඛාව මෙහෙම වෙනවා AC කැපෙන්න අවශ්‍ය නැහැ මෙන්න උපේක්ෂා වක්‍රයක් හමු වෙන අලුත් එකක් u2 e2 දී මෙන්න x2 දැන් මේ x1 x2 කියන්නේ ආදායම් ආදේශන ප්‍රතිපාක දෙකම මිශ්‍රව තියෙන තත්ත්වය. අර මගේ උදාහරණේ රුපියල් 10 යටතේ 100 න් 10යි ගන්න. රුපියල් 5ක් වෙනකොට 24ක් වුණා. 10ක් වැඩි වුණේ රුපියල් 100 ක්‍රය ශක්තිය වැඩි වෙලා 4ක් වැඩි වුණේ වෙනත් භාණ්ඩ ඇතුළට ආදේශ කරා. එහෙනම් ඒතර පැහැදිලි 10ක් ආදායම් ප්‍රතිපාකය 4ක් ආදේශන ප්‍රතිපාකය. මේ ඉස්ලක්ෂි කරන්නේ මොකද්ද? අර වැඩි වූ ක්‍රය ශක්තිය අයින් කරනවා. ඇත්තෙම රුපියල් 100 න් කලින් ගත්තේ 10 නේ. රුපියල් 5ක් වෙනකොට රුපියල් 100 න් 20ක් ගන්නවනේ. ආන්න රුපියල් 100 න් 20ක් ගන්න බැරි වෙන විදියට කලින් ගත්ත 10 ගන්න පුළුවන් විදියට සල්ලි ටික අයින් කරනවා. රුපියල් 50ක් අයින් කරනවා. ඒතර ගන්න පුළුවන් 10යි. හැබැයි අර රුපියල් 5ක් ගන්න පුළුවන් 10යි. හැබැයි තවත් හතරක් වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ ආදේශන ප්‍රතිපාක. එහෙනම් ඒක කරන්න මොකද කරන්නේ? මෙන්න මේ අයවැය රේඛාව මේ කලින් ගන්න පුළුවන් ප්‍රමාණය ගන්න පුළුවන් විදියට මේක තමයි හැඩට හදා ගන්න පුළුවන්. මේ කලින් ගන්න පුළුවන් ප්‍රමාණය ගන්න පුළුවන් විදිහ මෙතන යන විදියට සමාන්තර වදිනව එන්න. අපි ගත්තේ FD නේ. FD. දැන් මේ අලුත් කොටසක් නිර්මාණය වෙනවා නේද? මේ උපේක්ෂා වක්‍ර පාඩමේ මුල ඉඳලා හිටියනම් මේ අලුත් කොටසක් නිර්මාණය වෙනවා. ඒ උපේක්ෂා වක්‍ර වලට හිටියේ නැත්නම් දෙකේ පන්තියේ ඉඳලා 11 අවසර විතර පාඩම උගන්වනවා වගේ තමයි තියෙන්නේ. අන්න මේ අලුත් කොටස තෝරගන්නවා මෙන්න මේ වගේ කරනවා. U3 E3 X3 මේ බලන්න මෙන්න ආදේශන ප්‍රතිපාකය. ඔන්න ආදේශන ප්‍රතිපාකය. ආයර සල්ලි ටික දෙනකොට මෙන්න ආදායම් ප්‍රතිපාකය දින මේක බාල භාණ්ඩයක්. බාල භාණ්ඩයක්. ඒ බාල භාණ්ඩය. මෙන්න ආදායම් ප්‍රතිපාකය දින අර භාණ්ඩය සාපේක්ෂ මිල අඩු වෙලා ඒක ලාභය කියලා හිතලා ඉල්ලන ප්‍රමාණයට වඩා එකකින් 20ක් ඉල්ලනවා නම්
එකෙන් 10ක් විතර නැත්නම් 12ක් විතර අඩු වෙනවා ඍණාදාය ප්‍රතිපාක නිසා. ක්‍රය ශක්තිය වැඩි වෙද්දී භාණ්ඩේ මිලදී ගැනීම අඩු කරලා තියෙනවා. මේ තේරුම් ගන්න කොහොමද? මෙන්න මෙතන මේ x1 x2 තියෙන මැදට ගත්තේ x2. මේක x1 x2 ට වඩා එහායින් ගත්තේ මම මේ ප්‍රස්තාරය. මෙච්චර මේක ඇදලා පොඩ්ඩක් ලියුම හරි මේ බලනවා. මේ බලනවා. संयोगे අපි ඉස්සෙල්ලා එක පැහැදිලි කරගන්න. සාමාන්‍ය භාණ්ඩ කියලා කියන්න එපා. අපි වෙන මේක දියමු. ඉස්සෙල්ලා මේක අදි. මේක අදි. මම දැන් අදින්න පුළුවන්. දැන් මට බෝඩ් එක මකන්න විදියක් නැහැ. අදින්න මම කියන්නම් අදින්න කරලා. ඉස්සෙල්ලා මේ අක්ෂ දෙක අදින්නේ x භාණ්ඩ y භාණ්ඩ. මම මකල මඳින්න. ඔයාලා මාත් එක අදින්න. x bond y bond ab I am very close ab I am very close අඩුව පාච් කරන්නේ උපේක්ෂා වක්‍ර එක උඩින් ගන්න මෙහාට වෙන්න උපේක්ෂා වක්‍රේ U එක E එක කියලා දාලා X එක U එක උපේක්ෂා වක්‍රය දැන් මිල අඩු වෙනවා මිල අඩු වෙනකොට මිල අඩු වෙනකොට කුඩි රැන්ද්‍රකමක් නැහැ මිල අඩු වෙනකොට AB අයවැය රේඛාව දකුණට කරකැවෙන AC කියලා දකුණට කරකැවෙන කරකැවෙනකොට තව උපේක්ෂා වක්‍රයක් හමු වෙනවා U2 කියලා. මෙතන x2යි මෙතන e2යි. මම හිතනවා මාත් එක්ක අඳිනවා කියලා. දැන් අර ඉස්ලාස් කියන්නේ අයවැය රේඛාව වමට ගේන්න කියලා. ආදයෙන් වන්දි විචලන ක්‍රමයේ හොඳට තේරුම් ගත්තාට ගැටලුවක් එන්නේ නැහැ. ආදයෙන් වන්දි විචලන ක්‍රමයේ තියෙන්නේ මේ උපේක්ෂා වක්‍රය ස්පර්ශ කරන්නේ. ඉස්ලාස් කියෙමනේ අපි ගැන හිතලා දන්නේ නැහැ සරල ක්‍රමයක් කියලා දිනන මේ රේඛාව මෙන්න මේ e එක සමතුලිතට යන විදිහට සමාන්තර වදිනුයි සමාන්තර වදිනු x බාණ්ඩ වෙන සමාන්තර වදිනවා මෙකට මේක සමාන්තරයි මේ fg fd මම ඉංග්‍රීසි ඕඩි ඊළඟ අකුරු දෙක දැම්මේ ඒ නොත් එක්කම පාරිභෝගිකයට එනවා අලුත් කොටසක් මේ මේ කලින් අයවැය රේඛාවට සාපේක්ෂව ඉහළ කොටසක් තමයි ඒ කොටසේ පාරිභෝගිකයා අත්කර ගන්න U3 උපේක්ෂා වක්‍රය x1 x2 අතර මේ කොටසේ මෙන්න U3 E3 x3 මෙන්න ආදාය ආදේශ ප්‍රතිපාක්‍ය මේ ආදේශ ප්‍රතිපාක මේ ආදාය ප්‍රතිපාක මේ දෙකම ධන නිසා තමයි සාමාන්‍ය වන්න කියලා තියෙන්නේ අපි ඒකට කලින් මේක විස්තර වෙන ඉන්නේ නැහැ ලියන්න පොඩි විස්තරයක් දෙන්න මම සාර විස්තර දෙන්නේ නැහැ උන්ට උත්තර ලියා ගන්න බැරි ප්‍රශ්නකට මෙහෙම ලියන්න පළමු සමතුලිතය E1 වන අතර පළමු සමතුලිතය E1 වන අතර කැපිටල් E1 වන පළමු සමතුලිතය E1 වන අතර
මිල අඩු වූ විට මිල අඩු වූ විට වෙනස් වන සමතුලිතය මිල අඩු වූ විට වෙනස් වන සමතුලිතය මිල අඩු වෙනවා කියන්නේ x මාන්නේ මිල අඩු වෙනද මිල අඩු වූ විට වෙනස් වන සමතුලිතය ඊ දෙක වේ x එක සිට x දෙක වේ මේදී මේදී මිල අඩු වීම නිසා මූර්ත ආදායමේ සිදු වැඩිවීම මේදී මිල අඩු වීම නිසා මූර්ත ආදායමේ සිදු වැඩිවීම මේදී මිල අඩු වීම නිසා සිදු මූර්ත ආදායමේ වැඩිවීම एसी आयव्यय रेखावट समांतर एसी आयव्यय रेखावट समांतर एसी आयव्यय रेखावट समांतर पलमु समतुलित लक्ष्यवन ईएकारहा पलमु समतुलित लक्ष्यवन ईएकारहा एफजी रेखावर एफजी आयव्यय रेखावर एफजी आयव्यय रेखावर एफजी आयव्यय रेखावर एदी पारिभोग क्या ई तुन नव समतुलितेट लगावन अतर ई तुन नव समतुलितेट लगावन अतर ई तुन नव समतुलितेट लगावन अतर X एक तुन आदेश प्रतिपाक्य मेरा आदेश आदाय प्रतिपाक्य वर्क करना है x एक x तुन
ආදේශ ප්‍රතිපාකය. X2 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 ආදායම් ප්‍රතිපාකය. ආදායම් ප්‍රතිපාකය. වෙනම ලියන්න. මේදී ඉස්ලාස්කි සිදු කර ඇත්තේ මේදී ඉස්ලාස්කි සිදු කර ඇත්තේ मेदी इस्लास की सिद्ध करते मिला अडवी मकनिसा क्रेसक मिला अडवी मकनिसा मूर्तादय में वैडवी में मिला अडवी मकनिसा मूर्तादय में सिद्ध वैडवी में मिल अडवी मिसा मूर्तादय सिधु वैडवीम इवत् मुलिन आदेश प्रतिपाक वेंकर मुलिन आदेश प्रतिपाक वेंकर मुलिन आदेशन प्रतिपाकय वेन कर गणिमाय नहीं अटिं वेनत पाठकिंग वरांगे तो लिया गन्न विभाग प्रश्न उड़ी नोट वेरि नोट आोट मेन प्रश्न उत्तर प्रश्न उत्तर बी ए दिदास अट देखे आ देखिए आप इस लास्की गे पीरियोय विनस क्रमेय बांधता कर इस लास्की गे පිරිවැය විනාශ ක්‍රමයේ භාවිත කර බාණ්ඩයක මිල අඩුවීමක ආදයම්ම ආදේශන ප්‍රතිපාක වෙන් කර දක්වන්න ලකුණු 8යි ඊළඟ රූලේ දක්වන අතපත කෙලවරේ වරංගතු ලකුණු 8. ඔය උඩ ටික තමයි විස්තර කරන්න තියෙන්නේ. හැබැයි කටපාඩම් කරන්න බෑ මේ ටික. අර පැය 9ක දේශන ප්‍රමාණයක් තියෙනවා. ඒක හොඳට අහුන් ගන්න දිය තීරුම් ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ගොඩ යන්න පුළුවන්.
දැන් නෝට් එක අපි ඉස්සරහට යන් මේ ඉස්ලාස්ගේ පිරිවැය විනාශ ක්‍රමය අනුව භාණ්ඩ වර්ග තුනක් හඳුනාගන්න පුළුවන් මොනවාද භාණ්ඩ වර්ග තුන සාමාන්‍ය භාණ්ඩයි බාල භාණ්ඩයි ගිෆන් භාණ්ඩයි වෙනම තියෙදකින් කියන්න මෙම පිරිවැය විනාශ ක්‍රමය පදනම් කරගෙන මෙම පිරිවැය විනාශ ක්‍රමය පදනම් කරගෙන ආදයම ආදේශ ප්‍රතිපාක ආදයම ආදේශ ප්‍රතිපාක ආදයම ආදේශ ප්‍රතිපාක හැසිරෙන ආකාරය මත හැසිරෙන ආකාරය මත හැසිරෙන ආකාරය මත අපට 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 සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ බාල භාණ්ඩ හා ගිබන් භාණ්ඩ හා ගිබන් භාණ්ඩ වෙන් කර හඳුනාගත හැකි වෙන්කර හඳුනාගත හැකි ඔය උඩ නෝට් එකේ අන්ඩර්ලයින් කරන්න සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ ගිබන් භාණ්ඩ කි සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ ගිබන් භාණ්ඩ කි පොඩි මාතෘකාවක් ලියන්න සාමාන්‍ය භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ ඒ අර්ථය ලියන්න සාමාන්‍ය භාණ්ඩයක සාමාන්‍ය භාණ්ඩයක මිල අඩුවීමකදී මිල අඩුවීමකදී ආදේශන ප්‍රතිපාක්‍ය නිසා මෙන්ම ආදේශන ප්‍රතිපාක්‍ය නිසා මෙන්ම ආදේශන ප්‍රතිපාක්‍ය නිසා මෙන්ම ආදයම් ප්‍රතිපාක්‍ය නිසාද ආදයම් ප්‍රතිපාක්‍ය නිසාද ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ
ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙයි. එය පහත ප්‍රස්ථාරයෙන් හඳුනාගත හැක. එය පහත ප්‍රස්ථාරයෙන් හඳුනාගත හැක. प्रस्ताव उड़े का बला देना पड़ा नहीं भूलवा हूं चरी लिया में हिम मेहि एक्स बांडे मिला अडुवन विट मेहि एक्स बांडे मिला अडुवन विट हटगत मिलपति पाके हटगत मिलपति पाके හටගත් මිලපති පාක්‍ය x1 x2 වන අතර x1 x2 වන අතර ආදේශන ප්‍රතිපාක්‍ය ආදේශන ප්‍රතිපාක්‍ය x එක x 3 වේ x එක x 3 වේ ආදේ ප්‍රතිපාකය ආදේ ප්‍රතිපාකය x 3 x 2 වේ x तुने x देखो भी अरे अच्छा दे वाला कल्पना कराई अरे उड़े पहले क्रीम करानी आपी उड़े दे विभागी दिया हुआ मैं बांडा वाग कराने के लिए मेवाई पास्ता रे विस्तर कराने में एसी निशायवेरे का वो दाकुल्टे खारा कहेवेनो आई बिना तेरो ये नोट लिया ने मैं प्रस्तारे निवर्दियो ऐंदर ला प्रस्तारे पेनरों ना मिलपति पाके आदेशन आदेश पति पाके संपूर्ण लकुल हिंदे मुलीम पढ़ के ऐसे की दिखरना इस क्लास के पीरियड में ना स्क्रीम दी मुकाते वेन नहीं है इच्छा नहीं आना वेरने तू वाले नोट दे ඒ පළමු සමතුලිතේ වෙනස් වෙන එකේ ඒ ඇයි වෙනස් වෙන්නේ එහෙම ලියන්න අවශ්‍යද බාණ්ඩ වර්ග කරන්න කිව්වම ඒ අදාළ රූප සරණනෝ බාණ්ඩ වර්ග කළා විස්තරෙ දෙන්න එන ඊළඟට බාල බාණ්ඩ බාල බාණ්ඩ එ මිල අඩු විමිති වැඩි විමිති කියන පුළුවන් නේ අර පැත්තට ගිහින් ඒක කියන්නේ අඩු විම කියන්නේ බාල බාණ්ඩ මෙහෙම ලියන්න
බාලභාණ්ඩයක මිල අඩුවීමේදී බාලභාණ්ඩයක මිල අඩුවීමේදී ආදේශන ප්‍රතිපාක නිසා ආදේශන ප්‍රතිපාක නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන අතර ආදේශන ප්‍රතිපාක නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන අතර ආදායම් ප්‍රතිපාක නිසා ආදායම් ප්‍රතිපාක නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩුවේ ඉල්ලුම් ප්‍රමාණය අඩුවේ නමුත් ආදායම් ප්‍රතිපාක නිසා නමුත් ආදායම් ප්‍රතිපාක නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම ආදේශන ප්‍රතිපාක නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන ප්‍රමාණයට වඩා අඩුය ආදේශන ප්‍රතිපාක නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන ප්‍රමාණයට වඩා අඩුය X1 Y1 A B I V E R E K A U X A U X E K A I M I L A D U I M P E N N A W A E C K I A L A K A P E N N A W A S E N E මෙන්න අලුත් උපේක්ෂා වක්‍රයක් හමු වෙන u1 u2 කියලා. ඊ දෙකේදී x2යි මේක තමයි මිල ප්‍රතිපාක. මේක හැදෙන්නේ ආදේශන ප්‍රතිපාකය ඍණාත්මක ප්‍රතිපාකය කියන දෙක මිශ්‍ර වෙන. දැන් අර ඉස්ලාස්ටි කියන ආකාරයේ අයවැරිකාව ගේනවා මේ පළවෙනි සමතුලිතයට අදාළ යන විදිහට මෙන්න මේ විදිහට මේ एक एफ जी किया लाग एफ जी किया जरा अलग उपेक्षा वाक प्रैक्ट इस पर से वेना यू तुन किया ला इतनी दी ई तुनाई एक्स तुना एक्स तुना मेन में एक्स से के एक्स तुन किया ने दाना आदेश ने बत्री पाके दाना ये दाना आदेश वृद्धि पाप x तुरे x देखा क्या अन्य अड़ूए ने प्रमाणे रीना आदेश वृद्धि पाप के रीना आदेश आवश्यकता से मिला वृद्धि पाप के में एक या नेत्र में बालबान देख कर मिला आदुए दी ए सापेक्ष मिला आदुए में सा विश्वकिंग वैल्यू ने कोटे इल्लू प्रमाण है එක බාලභාණ්ඩයක් නිසා ආදායම් ප්‍රතිපාකයේ ඍණ නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා 12 අවසාන වශයෙන් 8 කිනුයි වැඩි වෙනවා
විස්සකින් ආදේශ ප්‍රතිපාක නිසා වැඩි වෙනවා. මේ සරල උදාහරණ ගන්න කටරේන වචන ගන්න ඉලක්කම් ගන්න. විස්සකින් වැඩි වෙනවා. 12කින් අඩු වෙනවා. අවසාන වශයෙන් 8කින් වැඩි වෙනවා. බාල බාණ්ඩ ඉල්ලුම් නීතියට යටත් ඔන්න වලෙන්දයි. මාත් එක්ක වෙන්දා. එමු යටි ලියන්න. කැටිලියන් ප්‍රස්තාරෙහි ප්‍රස්තාරෙහි මිලපතිපාකේ ප්‍රස්තාරෙහි මිලපතිපාකේ x1 x2 වන අතර x1 x2 වන අතර ආදේශ ප්‍රතිපාකය ආදේශ ප්‍රතිපාකයෙන් x1 x3 වේ x1 x3 වේ ऋणादय प्रतिपाक्य x तुल x देखोगे ऋण आदय प्रतिपाक्य x तुल x देखोगे x तुल x देखोगे अभी यहाँ अंतिम बांड वाले के तर गिफन बांड वाले इससे लग इस तरह लिया ला पास्ता रहा तो इस तरह में मिलिया गिफन बांड एक मिलादुई मत सेल्फ हुआ गिफन बांड एक मिलादुई मत सेल्फ हुआ given bond එක මිල අඩු වීමක් සැලකුවා ආදේශන ප්‍රතිපාකය නිසා ආදේශන ප්‍රතිපාකය නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩිවන ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩිවන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ऋण आदाय प्रतिपाक निशा ऋण आदाय प्रतिपाक निशा इल्लुम प्रमाणे अडुवे इल्लुम प्रमाणे अडुवे මේ බලන්න පස්තරය මාත් එක මන්න මාත් එක මන්න x1
වයිවාන්න ABIවැරකා හැබැයි මේ උඩනේ මැද හරියු ගන්න මැද හරියින් ගන්න U එක X එක E එක මිලාඩු වෙනවා AC කියලා රේඛාව මෙහාට කරකැවෙනවා E දෙක එන්නේ මෙන්න මේ මෙතන මෙහාට මේ මේ E දෙක එන්නේ මෙහින් මේ E දෙක U දෙක මේ X දෙක කියලා මේ බලන්න මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. ගිෆන් මාන්දුර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක් නේ මිලත් එක්ක. මිලත් එක්ක අනුලෝම සම්බන්ධයි. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. දැන් අර වැඩි වෙච්ච ක්‍රේ ශක්තිය අඩු කරනවනේ. G F D මෙන්න නව සමතුලිතයකට යනවා. U තුන X තුනයි තුන එන්න මේ ටික ආදේශ රූපී පාක්ෂිකයි ආදේශ රූපී පාක්ෂිකයි මේ ටික ඍණ ආදේශ රූපී පාක්ෂිකයි බලන්නකො අරකට වඩා වෙනස්නේ ආදේශ රූපී පාක්ෂික නිසා වැඩි වෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි ආදේශ රූපී පාක්ෂික අඩුයි අවසාන වශයෙන් මිල ප්‍රතිපාකයක් තියෙනවා එතන. මිල අඩුෙද්දි වැඩි වෙන ප්‍රමාණයක් තියෙනවා. මේක බලන්න. ඒ බාල බාලනේ. ආදේශන ප්‍රතිපාක නිසා වැඩි වෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් ආදේශන ප්‍රතිපාක නිසා අඩු වෙනවා. ඒ නිසා තමයි මිල අඩුෙද්දි ඉල්ලු ප්‍රමාණය අඩු වෙන්නේ. ගිෆන් බාණ්ඩේ බාල බාණ්ඩ වෙනවනේ ඍණ ආදේශන ප්‍රතිපාක නිසා. නමුත් බාල බාණ්ඩ ගිෆන් බාණ්ඩ වෙන්නේ. ඒයි मेरी ना आदेश प्रतिपाक यार दाना आदेश प्रतिपाक के इक्मो वन नहीं थे मेतने बालवात आदेश प्रतिपाक बाल बांडे का बालवात आदेश प्रतिपाक गिफ़न बांडे का बालवात ते ने रीना आदेश प्रतिपाक अंदर में कादी नहीं थे मात्ते कादी नहीं थे मात्ते कादी नहीं थे इन्हें मेरी ना आदेश प्रतिपाक यकीन लिया नहीं है මිලපතිපාකය x 1 x 2 වේ මේ මිලපතිපාකය x 1 x 2 වේ මේ මිලපතිපාකය x 1 x 2 වේ ආදේශ රූපීපාකය x 1 x 3 වේ x එක x තුන වේ ඍණ ආදායම් ප්‍රතිපාකය x තුන x දෙක වේ ඍණ ආදායම් ප්‍රතිපාකය x තුන x දෙක වේ දස් 12 BA 2012 පේපර් එකේ BA 2012 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ ලියන්න BA 2012 දෙවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා පිරිවැය වෙනස් ක්‍රමය අනුව ඉස්ලස් කී පිරිවැය වෙනස් ක්‍රමය අනුව ඉස්ලස් කී පිරිවැය වෙනස් ක්‍රමය අනුව සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ
සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ හා ගිබන් භාණ්ඩ හා ගිබන් භාණ්ඩ ඔබ වෙන් කර දක්වන්නේ කෙසේද ඔබ වෙන් කර දක්වන්නේ කෙසේද ලකුණු 20 මේ ප්‍රස්තාර තුන විතරයි විස්තර කරන්න ලකුණු 20 ලකුණු 20 ඒකට උත්තර ලියනකොට බලවත් වන්නේ ආදේශන ප්‍රතිවිපාකය දායම් ප්‍රතිවිපාකයද කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. නෑ එහෙම එහෙම නොකියුවට ප්‍රශ්නයක් නෑ මොකද දන්නවද? අර අපි අපි කලින් කිව්ව දැන් ඔය ප්‍රස්තාරට උඩින් අපි කිව්වා මිල අඩුවීමක මිල අඩුවීමක් නිසා හටගන්න ආදේශන ප්‍රතිපාක නිසා හටගන්න ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමට වඩා අඩු ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා කියවනේ. එතනම බලවත් කතාවක් කියවිලා. බලවත් කතාවක් කියවිලා. හැබැයි මම මේ සංකල්ප දෙක පැහැදිලි කරද්දී කිව්වේ බාල භාණ්ඩවල ආදේශන ප්‍රතිපාක දෙක බලවත්. කියන්නේ බාල භාණ්ඩයක මිල අඩුවෙද්දී බාල භාණ්ඩයක මිල අඩුවෙද්දී සාපේක්ෂ මිල අඩුව කියලා හිතලා ඒක ඉල්ලන ප්‍රමාණය වැඩි වෙන්නේ 20කින් නම් බාල භාණ්ඩයක් නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ 8කින්. අර 20 ඉක්මවන්නේ නැහැ. ඒතර විතර බලවත් වෙන්නේ ආදේශන ප්‍රතිපාක. මේ ඉල්ලුම් නීති රට. මේ ඉල්ලුම් නීති රට. හැබැයි මේක බාල භාණ්ඩයක් වෙන්නේ මේ ඍණ නිසා. ආදේශන ප්‍රතිපාක. මේ ගිපන් භාණ්ඩ ගත්තාම ගිපන් භාණ්ඩ ආදේශන ප්‍රතිපාක නිසා වැඩි වෙන්නේ 10යි. ඍණ ආදේශන ප්‍රතිපාක නිසා 15කින් අඩු වෙනවා. යාර 10කින් වැඩි වෙච්ච එක තේරුමක් නැහැ. 15කින් අඩු වුණාට පස්සේ අර 10ක් අඩු වීගෙන මේ අඩුවෙන්නේ. එතන මෙතන බලවත් වෙන්නේ මොකද්ද? ආදේශන ප්‍රතිපාක නෙවෙයි ආදේශ ප්‍රතිපාක බලවත්. ඒ බලවත් කතාව නොකිය කිව්වට ප්‍රශ්නයක් නැහැ. නොකිය කිව්වට ප්‍රශ්නයක් නැහැ මේ විදිහට. හැබැයි මෙතන තව සුවිශේෂ දෙයක් තියෙනවා. මේ බාල භාණ්ඩ කියලා කියන්නේ මේ ඍණ ආදේශ ප්‍රතිපාක නිසා. එතකොට ගිෆන් භාණ්ඩිකුත් බාල භාණ්ඩයක්. හැබැයි බාල භාණ්ඩ ගිෆන් භාණ්ඩ වෙන්නේ. බාල භාණ්ඩ කියන පදකම ගොඩනැගෙන්නේ ඍණ ආදාය ප්‍රතිපාක නිසා. අරකෙත් ඍණයි මේකෙත් ඍණයි. බාල භාණ්ඩේ ආදාය ප්‍රතිපාක නිලයි මේකෙත් ඍණයි. ඉතින් අරකත් බාල භාණ්ඩ ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ. හැබැයි බාල භාණ්ඩේ ගිෆන් භාණ්ඩ නොවෙන්නේ. මෙතන බලවත් වීම ආදාය ප්‍රතිපාක. සුධර්මා ප්‍රියදර්ශනී. සුධර්මා ප්‍රියදර්ශනී. මයික් එක ඔෆ් කරා. उत्तर दिन මම ප්‍රශ්න දෙක තුනකට ප්‍රශ්න දීලා උත්තර දෙනවා. එතකොට ඔයාලට උත්තර ලියන ආකාරය හිතා ගන්න පුළුවන්. මේ තව මට ඉතුරු කරලා තියෙන උපේක්ෂා වක්‍රවල ප්‍රේකහමාර කිවිතර කොටසක් ඉතුරු වුණා. ඒ ඉතුරුනේ උපේක්ෂා වක්‍ර විග්‍රහය භාවිතයන්. උපේක්ෂා වක්‍ර විග්‍රහය භාවිතයන්. භාවිතයන් කියන්නේ අපි රටවල් දෙකක් කුවමාරු කරගෙන යමක් පරිභෝජනය කරද්දී අපේ සුභ සාධනෙ වැඩි වෙනවනේ. අන්නේ සුභ සාධනෙ වැඩි වීම උපේක්ෂා වක්‍ර විග්‍රහය ඇසුරින් සංජය පැහැදිලි කරනවා. අපි ඒක කියනවා බොක්ස් ඩයග්‍රෑම්. ඒ ජ්‍යොතිගේ පෙට්ටි සටහන් විග්‍රහය කියන්නේ. ඒක පොඩි සංකල්පයක් තියෙන අපි ඒක පැහැදිලි කරන්න ප්‍රස්තාරයක් දෙන්න අමාරු. ඒ කියන්නේ දැන් අපි හිතුව මෙහෙම සංයත් කෑම එකක් අරන් එනවා මාළුයි තව එළවලුකුයි එක සංයත් කෑම එකක් අරන් මම කෑම එකක් අරන් එනවා සංජයගේ එළවලු වර්ග නෙමෙයි විරත් එළවලු වර්ගකුයි බිත්තර එක මම කෑම එකක් දෙනවා අපි දෙන්න වෙනම කෑවොත්
ඒ හට ගන්නා සුභසාධයට වඩා අපි දෙන්න එකතු වෙලා හවුල කෑවොත් සුභසාධනේ වෙන්නේ කොහමාරු වෙන්නේ එතකොට සංජය මාළු ඉලෝලුයි මම මිත්‍රයි තව ඉලෝලු සංජයට කිහිලා කියන්න පුළුවන් ලන්ච් එකට ගත්ත මාළු බිත්තර එළවලු දෙවර්ගය මට කියන්න ඒ හුවමාරු නිසා පොඩි සංකල්පෙකින් රටවල් අතරත් පාරිභෝගිකින් අතරත් හුවමාරුව තුල සුභ සාධනෙ වැඩි වෙනවා සුභ සාධනෙ කියලා කියන්නේ Taman භාවිතර ගන්නව ප්‍රමාණය වැඩි වෙනවා සුභ සාධනෙ වැඩි වෙනවා ඒක අපි එජ්ජ්වඩ්ගේ පෙටිෂන් විග්‍රහය බොක්ස් ඩයග්‍රෑම් වලින් අපි කතා කරමු පෙට්සාවක භාවිත හැම අවුරුද්ද මහාන ප්‍රශ්නයක් තාවික අපි කතා කරනවා ඔය දුප්පත් අය රජෙන් දෙන සහනාධාර දෙන ද්‍රව්‍යමය සහනාධාර දෙන මූල දීමනා දෙන ඔය දෙකේ වාසි මොකද්ද කියන එක හිතන්නකෝ දැන් ආහාර මුද්‍ර දෙනවනේ සමෘද්ධීමනා දෙනවනේ මේ වගේ වෙලාවක මේ අධික බඩු මිල ඉහළ යන වෙලාවක මුදල් දීමනා දුන්නනම් මොකෝ වෙන්නේ රජේට වාසි ජනතාවට පරිමුඛට වාසි බඩු මිල ඉහළනකොට ගන්න බෑර බාන්න ප්‍රමාණ ද්‍රව්‍ය දීමනා දුන්නනම් ආල්කල හැ දුන්නනම් බඩු මිල ඉහළ ගිය ප්‍රශ්නයක් නෑ ආන්නේ මූර්ත දීමනා සුභ සාධනසල ද්‍රව්‍යමේ දීමනා සහ මූලමේ දීමනා අතර සුභ සාධනේ වාසියා රජේට සිදුවන පිරිය වාසිය පිළිබඳ අපි කතා කරමු. මේ දෙවෙනි ප්‍රේක්ෂාවක බලන්න. පාස් පේපර් වල අහලා තියෙනවා. මෙහෙම නිකම්ම මතක් කරාට කරන්න බෑ. මේ වක්‍ර භාවිතා කරගෙන හොඳට පැහැදිලි කරන්න ඕනේ. පැහැදිලි කරන්න ඕනේ දෙකක් කිව්වද? හුවමාරු තුන සුභ සාධනයක් ඇති වෙනවා. රාජ්‍ය දිරිඳු අයට දෙනවා මේ මේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා මම ප්‍රශ්නයක්ම කියන්නම්කෝ. ප්‍රශ්නයක්ම කියන්නම් ඒ විදිහටම කියන්නම් ප්‍රශ්නය ඒ කියන්නේ කවුරුද ප්‍රශ්නය මෙන්න එකක් තියෙනවා බාණ්ඩ වුවමාරුව සමාජ සුභසාධන ඉහළ නැංවීමට හේතු වන බව උපේක්ෂා වක්‍ර විග්‍රහයෙන් පැහැදිලි කරන ලකුණු 10ක් බාණ්ඩ වුවමාරු මං කියවර කෑම දෙක බෙදන් කරනවා කියන දෙන්නාගේම සුභසාධන ඉහළන එක පස්පාරකින් පෙන්වන්න පුළුවන් තව එකක් මං කියන්න අර දිලිඳු කතාව අර අර මූර්ත දීමනාව මූල්‍ය දීමනාව එකක් තිබුණා सुभसाधन मट मुसिरी वैकिरी වඩා සාර්ථක ප්‍රතිපලාත්කර ගත හැකි අත්වස බාන්න සඳහා මිල සහනාධාරයක් දීමෙන් නොව අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය දීමනාවක් මූල ආධාරයක් ලබා දීමෙන් මිල අඩු කළ දින එකද මූල්‍ය දීමනාවක් දින එක මෙම් ප්‍රකාශයේ සත්‍ය සත්‍යභාවය පහවුරු කරන්න ලකුණු ඉස්සක් ද්‍රව්‍ය මේ හා මූල්‍ය මේ දීමනාවක් ඒ උපේක්ෂාවක් ප්‍රභාවිතින් දෙක තව එකක් තමයි ඍජුවදුව වක්‍රවදුව අය කරන එක विश्वविद्यालय आर्थिक संवर्धन इतिहास मम वाला अवसान दवसानवसरा प्रश्न पत्र मेन मे प्रश्न पत्र लिया हकमन में
චින්තක විතරයි ආවේ. ඒ ප්‍රශ්න පත්‍රය තමයි ඊභාගයට ආවේ. මම දන්නේ නැහැ මට ආවේ කොහොමද කියන එක. මම කිව්වා මම ප්‍රශ්න පත්‍රය දැම්ම තාම මේ ප්‍රශ්න පත්‍රය තියෙනවා අපේ ගෲප් එකේ. ඔයාලා හිටියත් දන්නේ නැහැ මේ ප්‍රශ්න පත්‍රයම ආවේ. පොඩි වෙනසක් තිබුණා. මම දවස් 3-4ක් ද කතා කරා. කතා කළා මම කිව්වා මේක කරන් ඉන්න කියලා. ඒක ඒ විදිහටම ආවා. ප්‍රශ්න පොඩ්ඩක් වෙනස් කළා ආවා. ඒ නිසා ඔයාලට ආයුබෝවන් කරන්න කියන්න තමයි විශ්වවිද්‍යාලයේ සුදුරමින් ඉන්නේ. ඔයාලේ කෝස් එක අවසන් කරන්න. මොකද නව විශ්වවිද්‍යාලයේ තුල මේ විෂයන් වලට වඩා වෙනස් කොටස් තියෙන නිසා ඒ නිසා මේ උපේක්ෂා වක්‍ර පාඩම උදේට තේරුම් ගත්තොත් ඒ ප්‍රමාණවත් ලකුණු 40කට යනවා. මම අදට මේ ගානේ නතර කරනවා. ඔයාලට උපේක්ෂා වක්‍ර භාවිත ටික කතා කරනවා මේ ඉන බදාදා රාත්‍රී 9ට. අනිද්දා 9ට. හරිද? ගෙන් 16 වෙනිදා හෙට ඉන්න 16 වෙනිදා 9ට 9:11 විතරකම් උපේක්ෂා වක්‍ර ප්‍රස්තාර හතර පැහැදිලි කරනවා. පැහැදිලි කළ ඉවර වෙලා මම තව පැයක් ගන්නවා උපේක්ෂා වක්‍ර වල විභාග ප්‍රශ්න දෙක තුනකට උත්තර ලියන්න. ඊට පස්සේ මට ඔයාලට මයික්‍රෝ වල කතා කරන්න තියෙන්නේ. තව සම නිෂ්පාදන වක්‍ර තව පාඩම් දෙකක් විතර කතා කරාම හොඳටම ඇති විභාග සමත්තේ. ගණනුත් තියෙනවා. ඒකාධිකාරය මිල විශේෂණේ ගණනක් තියෙනවා. ඒ ඊට අමතරව තියෙනවා අවකලනය කළා පූර්ණ තරගයේ සමතුලිතය වෙන ගණන්. මේ පැති වලට යන්න අවශ්‍ය නැහැ. අපි වෙන අද මේ ගණන් නතර කරමු. හොඳම දේ තමයි අර වීඩියෝ තුන බලලා නෝට් එක ලියාගන්න නැවත අහන්න ගැටලු තියෙනවා නම් ගැටලු තියෙනව දාන්න. දැසමට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අර වීරසිංහ ඇහුවා වගේ නේ දැන් අපිට ගැටලුවක් ඔච්චර ලියනවද කියලා. මේ අර සිංහල විෂය සමාජ විද්‍යාව විෂය දේශපාලන විද්‍යාව විෂය වගේ ප්‍රමාණ්‍ය අදාළ නැහැ. නිවැරදි දෙයට ලකුණු දෙන්න. ඒ නිවැරදි දෙය පොඩිද ලොකුද කියන එක අදාළ නැහැ. දැන් බලන්න ඉස්ලාස්කීගේ පිරිවැය වෙනස් ක්‍රමය කියනකොට පොඩි නෝට් එකක් තියෙනවා. ඉස්සෙල්ල මොකද්ද කියලා කියනවා. ආදෑම ආදේශන ප්‍රතිපාක්තවල සිදුවන විදී යන ආකාරයෙන් බාණ්ඩ වර්ග තුන. තව අහලා තියෙනවා මේ මේ ලකුණු 20ක් දෙන ප්‍රශ්න. ලකුණු 20ක් දෙන. තව එක අවුරුද්දක මේ බලන්න. 2016 අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහලා තියෙනවා. පාරිභෝගික හැසිරීම විග්‍රහ කිරීමේලා ආන්තික උපයෝගිතා විශ්ලේෂණය හා උපේක්ෂා වක්‍ර විග්‍රහය අනුගමනය කරනු එකිනෙකට වෙනස් ක්‍රියාමාර්ග දෙකක් වන නමුත් ඒ වයින් ලැබෙන අවසාන නිගමනයන් එක හා සමානයි. මෙම ප්‍රකාශයට ඔබ එක්වනවාද ඔබේ පිළිතුරු පැහැදිලි කරලා කතා කරයි. පළවෙනිම වීඩියෝ එකේ තියෙනවා. අකුරු 20යි. උන් දෙවෙනි එක බලන්න. තුන්වෙනි වීඩියෝ එකේ තියෙනවා. භාණ්ඩයක මිල වෙනස් වීමක ආදේශන හා ආදායම් ප්‍රතිපාක වෙන් කර ගැනීම සඳහා ආදායම් වන්දි විචරණ ක්‍රමය හා ආදායම් සමාන විචරණ ක්‍රමය ගණනා ක්‍රියාමාර්ග එකිනෙකට වෙනස්. සාමාන්‍ය භාණ්ඩයක මිල අඩු වීමක් සැලකිලිටගෙන මේ පැහැදිලි කරන්න. සාමාන්‍ය භාණ්ඩයක මිල අඩු වීමක් කියලා කියන්නේ එක් පළවෙනි ප්‍රස්තාර දෙක අරන් පැහැදිලි කරන්න කියන්නේ. දැන් අ සාමාන්‍ය භාණ්ඩනේ අපි ඉස්ලාස්සික් ක්‍රමෙන් දැත් සම්පූර්ණ ලකුණු 20යි. ලකුණු 20යි මේ 2016 පේපර් එක. 2016 තිබිච්ච. මේ ඇතක තිබිච්ච තව පේපර්ස් තියෙනවා. ඒ වගේ ඔකම තමයි. අපි නම් අදට මේ ගාය නතර කරනවා. ආයි බදාදා රාත්‍රී 9ට අර උපේක්ෂා වක්‍ර භාවිත ටිකත් එක්ක හමු වෙනවා. ඇත්තම පාඩම සම්බන්ධ වෙලා හිටපු අයට හොඳට තේරෙන්නේ නැති. ඔයිට වඩා ඉතින් හිමින් කතා කළා ජුනියර් විභාගෙ ලියන්න වෙන්නේ නැහැ. ජුනියර් විභාගෙ ලියන්න ඕන නිසා තමයි කතා කරේ. नैवत में वीडियो बला पंती हिटपोर वीडियो के हरी आई बा आई बा।